හොඳ ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නවා තවත් අපේ රැම් ස්ටුඩියෝස් මාස්ටර් ක්ලාස් channel එකේ වීඩියෝ එකක් එක කාලයකට පස්සේ ඉතින් මේ දවස් ටික ඇත්තටම මාස්ටර් ක්ලාස් එකේ අපි ගොඩක් කන්ටෙන්ට් හදාගෙන යනවා ඉතින් YouTube channel එකට විතරක්ම නෙමෙයි අපි අපේ ඒ කියන්නේ අපේ කෝස් එකක් තියෙනවානේ එතකොට අපි දැන් මාස 6 කෝස් එක අපි දැන් මාස 8කට එක්ස්ටෙන්ඩ් කරලා තිනවා ඒකේ කන්ටෙන්ට් ප්‍රමාණයත් එක්ක ඉතින් ඒ වගේම තමයි අපි ඉස්සරහටත් අර කලින් මාස්ටර් ක්ලාස් අප්ඩේට් වීඩියෝ එකේදී වගේම මාස්ටර් ක්ලාස් එක ගොඩක් අපි තවත් අප්ඩේට් කරගෙන යනවා ඉතින් අද ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ අපි ඇත්තම කතාව කිව්වොත් අනවුන්ස්මන්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ අනවුන්ස්මන්ට් එකේදී අපි ඕගොල්ලන්ට අරගෙන එනවා අපේ පළවෙනි পেইඩ් කෝස් එක. ඉතින් මේ পেইඩ් කෝස් එකේදීත් මේ කෝස් එකේ ෆුල් කෝස් එක ඉවර වෙන්න කලින් ඕගොල්ලන්ට early access එකක්. එහෙමත් නැත්නම් කෝස් එක ඔක්කොම ඉවර වෙන්න කලින් ඕගොල්ලන්ට මුල් ටියුටෝරියල් කිහිපය බලන්න एक्सेस दिन एक अभी करेंगे पेड को मे पलवनी को पेड दान गेम प्ले डिजाइनिंग इन अनरियल इंजिन को गोडक आहन देता है कोड करने को ब्लू प्रिंट हर की गेम तेक् इंक्लूड हदबु ट्यूटोरियल सीरीज मेन मे गेम प्ले डिजाइनिंग इन अनरियल इंजिन के लिए गेम प्ले डिजाइनिंग इन अनरियल इंजिन की ट्यूटोरियल सीरीज सहन दुरा इस तरह कंटिन्यू कर सह वीडियो गेम प्रोटोटाइप हदन इट पास वागम गेम डिजाइन कर लूलिम हदन इट पास गेम डिजाइन के हेम देट मेन मे गेम प्ले डिजाइनिंग इन अनरियल इंजिन की ट्यूटोरियल सीरीज गुड कंटेंट ओगोलेंट दिगें दिगड़ दिगें दिगड़ अपडेट वेगने यानवा थिंक अभी इस तरह देवा कोहम दी दैन अवीन वीडियो मुनवाद सह ये वीडियो वाले मुनवाद हम कंटेंट मुनवागे देवा दिग्न गिगन गाने पुलवीन अदापी मे वीडियो अरगनेट पास बल प्रईसींग कोहमदेट पास कोहमद मे वीडियो एक्सेस पुलवाइट अपियाम मेन मे विधेट तम अर्ली एक्सेस अभी दैन वीडियो हतक गेम प्ले डिजाइनिंग इन अनरियल इंजिन की ट्यूटोरियल सीरीज़ दैन अभी वीडियो हतक कंप्लीट कर लेती है ना इतिंग मे हतगन तमें मम अर की मंकरा मे हतट पास मे हते ट्यूटोरियल सीरीज़ की वरना है भाई अर्ली एक्सेस कट्टी वासी तमें अड मुदल मे कोर्स अरगन ईट पास फुल कोर्स ඒ ගානටම තියාගෙන කියන්නේ එකපාරක් බයි කරාට පස්සේ early access එකේදී අපි ඔයගොල්ලන්ට ගණන් අඩු කරලා දුන්නත් ඔයගොල්ලෝ එකපාරක් බයි කරාට පස්සේ දිගින් දිගටම එන updates ඔක්කොම ටික ඔයගොල්ලන්ට හම්බෙනවා ඉතින් ඔයගොල්ලෝ early access එක ඉවරනාට පස්සේ early access time period එක අපි කවදා ඉවර කරයිද කියලා අපි තාමත් දාලා අපි මේක define කරලා නැහැ ඉස්සරහට 8 වෙනි video එක 9 වෙනි video එක ඔය විදිහට ඇවිල්ලා තව videos කිහිපයක් එනකොට අපි සමහර වෙලාවට early access එක අයින් කරනවා ඉතින් early access එක අයින් කරාට පස්සේ අපි මේ ට්‍යුටෝරියල් සීරීස් එකට හරි වැලියු එකක් දෙනවා. ඉතින් දැනට අපි කෝස් එක බොහොමත්ම අඩු මුදලකට තමයි ඕගොල්ලන්ට දෙන්නේ. රයිට්. ඉතින් අපි බලමු මේ වීඩියෝස් හතේ මොනවද කන්ටෙන්ට් තියෙන්නේ කියලා. රයිට්. පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක තමයි මේ සීරීස් එකේ ගේම් ප්ලේ ඩිසයිනින්ග් ඉන් අන්රියල් එන්ජින් පාර්ට් 1 කියලා කියන්නේ. රයිට්. එතකොට මේ වීඩියෝ එකේදී චැප්ටර්ස් ටික කැඩුවා. රයිට්. විනාඩි 50කට කිට්ට වෙන වීඩියෝ එකක්. මේක ඉස්සෙල්ලාම අපි කතා කරනවා ඉන්ට්‍රෝ එක. ඊට පස්සේ අපි මුලින්ම කතා කරනවා ගේම් ප්ලේ ඩිසයිනර් කෙනෙක් කියන්නේ කවුද කියන එක. දැන් ගේම් ප්ලේ ඩිසයිනර් කෙනෙක් කියන්නේ ගේම් ඩිසයිනර් කෙනකින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඕගොල්ලන්ට මේක දිගන ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ ගොඩක් අහලා තියෙන ගේම් ඩිසයිනර්ස්ලා. එතකොට ගේම් ප්ලේ ඩිසයිනර්ස්ලා කියන්නේ කවුද කියන එක ඕගොල්ලන්ට මේකදී අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ගේම් ප්ලේ ඩිසයිනර්ස්ලා මොනවටද හොඳ? ඒ කියන්නේ ගේම් ප්ලේ ඩිසයිනර්ස්ලා දැනගෙන සිටිය යුතු දේවල් ගේම් ප්ලේ ඩිසයිනර්ස්ලාට තියෙන නොලෙජ් එක ඒ වගේ දේවල් මොනවද කියන එක ගැන අපි මේ මාතෘකාවෙදි කතා වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා ගේම් ප්ලේ ඩිසයිනර් කෙනෙක් වුණාම එයාගේ රෙස්පොන්සිබිලිටීස් එහෙමත් නැත්නම් එයාට තියෙන වගකීම්. එතකොට එයා ගේම් එකක වැඩ කරනකොට එයාට මොන වගේ පැතිවලින්ද වගකීම් තියෙන මොන වගේ පැතිවලින්ද එයා සහයෝගය දෙන්න ඕනේ ගේම් ටීම් එකට කියන එක අපි මෙතනදී කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා ගේම් ප්ලේ ඩිසයිනින් ජොබ් එකක් ගත්තොත් කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ජොබ් එකකදී ඒගොල්ලෝ දේවල් ගේම් ප්ලේ ඩිසයිනර් කෙනකින් බලාපොරොත්තු වෙන්නේ සහ ගේම් ප්ලේ ඩිසයිනින් කියලා වෙනම රෝල් එකක් ඇත්තටම ජොබ් වල තියෙනවද කියන පොයින්ට් එක අපි මෙතනදී බලනවා.
ඉතින් මේ විදිහට ගේම් ප්ලේ ඩිසයින් එකේ රෝල් එක අපි පළවෙනි වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ අපි Unreal Engine වලටත් ඕගොල්ලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා Unreal Engine එක ඊට පස්සේ මෙන්න මේ ගේම් ප්ලේ ඩිසයින් කියන රෝල් එකට ඇයි වැදගත් වෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරනවා ඊට පස්සේ ගේම් ප්ලේ ඩිසයින් කෙනෙක්ට මෙන්න මේ Unreal Engine එක වැදගත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ Blueprint කියන Visual ස්ක්‍රිප්ටින් සිස්ටම් එක එහෙමත් නැත්නම් කෝඩින් සිස්ටම් එක. එතකොට මේක කොහොමද ආයමත් පාරක් ඇයි ගේම් ඩෙවලොප් ගේම් ප්ලේ ඩිසයිනර්ස්ලට ඕන වෙන්නේ කියන එකට අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි පාර්ට් 1 එකේ අපි කැටගරයිස් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ මම වීඩියෝ එකේ මම මේ කතා කරගෙන යනකොට අපේ ඔරිජිනල් වීඩියෝ සීරීස් එකේ ටියුටෝරියල් එකේ සමහර පාර්ට්ස් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මැදි. රයිට්. ඊට පස්සේ අපි යනවා ගේම් ප්ලේ ඩිසයිනින් ඉන් Unreal Engine පාර්ට් 2 එකට. එතකොට part 2 එකේදී අපි content එක බලුවොත් අපි බලමු part 2 එකේ chapters ටික කොහොමද කැඩෙන්නේ. Right. එතකොට මේක විනාඩියකට විනාඩි 40කට ආසන්න වීඩියෝ එකක්. මේකෙදී අපි කතා කරනවා blueprints ගැන මුලින්ම. හරි. එතකොට මේකෙදී overall වීඩියෝ එකේදී අපි අත්‍තරම් blueprint කියන එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන තමයි කියලා දෙන්නේ. එතකොට මේ අපි හැමදාම කතා කරපු ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි blueprints කියන එක introduce කරලා තිබ්බනේ. හැබැයි එතනින් එහාට blueprints කියන එක හරියට පොඩ්ඩක් තේරුම් ගන්න කොහොමද කියන එක ගැන තමයි අපි මේ part 2 එකේදී කතා කරන්නේ. එතකොට අපි overview එකක් දෙනවා blueprints වල මුලදීම. මොකද අපි ඒක කොහොමද කලින් වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට මේකෙදී පොඩි ආපහු intro එකක් අරගෙන දෙනවා අපි blueprints කියන එක අත්‍තරම් කොහොමද දැනගෙන ඉන්න ඕනේ කියන එක. ඊට පස්සේ blueprints අපි Unreal Engine එක ඇතුලේ edit කරන්න blueprints editor එක කියන එක ඇතුලේනේ. එතකොට editor එක ඇතුලේ කොහොමද දේවල් function වෙන්නේ? ඊට පස්සේ blueprint editor එකක් ඇතුලේ තියෙන blueprint graph එකක් ගත්තොත් ඒක execution එක කොහොමද වැඩ කරන්නේ? ඒ execution එක වෙන විදි මොනවද? ඒ වගේ දේවල් අපි කතා කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් ඔයාලා programmer කෙනෙක් හෝ programmer කෙනෙක් නොවුනත් ඔයගොල්ලෝ දන්නවා blueprints කියලා කියන්නේ lazy coding system එකක්. ඒ කියන්නේ ඒක ඔයගොල්ලන්ට අර සාමාන්‍ය typical programmer කෙනෙක් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට logic එක තමයි ඕනේ. එතකොට ඒ logic එකත් එක්ක ඔයාට සාමාන්‍ය blueprint එකක් නැත්නම් blueprint code එක කියවන්න වෙනවා. එතකොට අපි ඊළඟට කතා කරනවා කොහොමද blueprint code එක ඔයගොල්ලන්ට හම්බුනම කියවන්නේ. ඒකට කොහොමද ඔයාගේ ඔළුව හදාගන්නේ. එතකොට අපි ඒකට examples දෙනවා. එතකොට මේ examples එක ඔයාට පුළුවන් දැනගන්න. right මෙන්න මෙහෙම තමයි එහෙනම් blueprint එක මම කියවන්නේ. මොකද ඔයාට වෙන කාගේ හරි project එකක් ගත්තත් ඉතින් blueprint එක කියවන්න පුළුවන් වෙන්න බෑ. එතකොට blueprint එක කියවන method එක ගැන අපි මේකෙදි කතා කරනවා. ඊට පස්සේ අපිට code කරද්දී සාමාන්‍ය programming වලදී සහ මේ Unreal Engine Visual Scripting වලදී ඕන වෙන ලොකුම දේ තමයි variables කියන එක. එතකොට මේ variables කොහොමද මේ blueprint එක ඇතුලේ getters සහ setters වලින් control වෙන්නේ කියන එක ගැන අපි මේකෙදි කතා කරනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට ගොඩක්ම පාවිච්චි කරන්න වෙන variables මොනවද කියන එකයි ඒ variables මොන වගේද වැඩ කරන්නේ කියන එක ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට ඔන්න ඔය විදිහට blueprints වලට overview එකක් සහ blueprints කොහොමද read කරන්නේ සහ variables මොනවද ඕගොල්ලන්ට ගොඩක්ම ඕන වෙන්නේ කියන දේවල් වගේ ටිකක් අපි summarize කරලා ගත්තොත් අපි part 2 එකේදී කතා කරනවා. ඊළඟට අපි යමු part 3 එකට. right එතකොට part 3 එකේදී අපි මොනවද කතා කරන්නේ part 3 එක කියලා කියන්නේ පැය භාගයකට වගේ කිට් වෙන්න තියෙන වීඩියෝ එකක් මේකදී අපි ඔන්න ප්‍රැක්ටිකලි එක්සර්සයිස් කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ Unreal Engine එක ඇතුලේ අපි මුලින්ම වැඩ කරන්න පටන් ගන්නෙ මෙන්න මේ part 3 එකේදී තමයි හරියටම මේකදී අපි ඇත්තටම first person template එකක් තමයි ගන්න right අපි එතකොට first person project template එකක් තමයි මුලින්ම අරගන්නේ ඊට පස්සේ අපි Unreal Engine එකේ editor එකේ පොඩ්ඩක් interface එක ගැන කතා කරලා ඊට පස්සේ අපි first person character blueprint එක open කරගන්න විදිය locate කරලා බලනවා right එතකොට මේකදී ඔයගලන්ට අලුත් ක්‍රම ටිකක් හොයාගන්න පුළුවන් වෙයි ඊට පස්සේ අපි first person character එකේ blueprint එක ගත්තාම එතකොට first person template එකේ first person character blueprint එක කියලා කියන්නේ එයාගේ already තියෙන code එක. එතකොට මේ code එක අරගෙන මේ code එක ඇතුලේ තියෙන variables කොහොමද වෙනස් කරන්න කියන එකට අපි methods දෙකක් ඔයගලන්ට කියලා දෙනවා. එතකොට මේ මෙතඩ්ස් දෙකට අදාළ ටෙස්ටිං ඒ දේවල් ටික අපි කරනවා. එතකොට අන්නේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඔල්රෙඩි තියෙන ටෙම්ප්ලේට් එකකින් අරගෙන දේවල් වෙනස් කරන්න කොහොමද කියලා මේ වීඩියෝ එකේදී දැනගන්න. අර ටෙම්ප්ලේට් එක අරගත්තට පස්සේ ඉතින් ඒකෙදී අපි ගොඩක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි දෙන්නේ. ගොඩක් පොඩි කිව්වට ඒකෙදී ඕගොල්ලන්ට අලුත් දේවල් ගොඩක් දැනගන්න තියෙනවා. ඊට පස්සේ අපි යනවා හතරවෙනි වීඩියෝ එකට. එතකොට හතරවෙනි වීඩියෝ එකේදී අපි මොන වගේ දේවල් ටිකක්ද කතා කරන්නේ. හතරවෙනි වීඩියෝ එකත් විනාඩි 30කට විතර ආසන්න වීඩියෝ එකක්. එතකොට මේ වීඩියෝ එකේදී අපි මුලින්ම කතා කරනවා මේ ලෙසන් එකේ ඔබ්ජෙක්ටිව් එක. එතකොට දැන් අපි මොකද කරන්නේ පොඩ්ඩක් කරන්නේ නිකන් ගේම් ප්ලේ ඩිසයින කෙනෙක් විදිහට අපි දැන් හිතන්න මේකෙදි පටන් ගන්නවා. එතකොට අපි මුලින්ම ලෙසන් එකේ ඔබ්ජෙක්ටිව් එක කතා කරද්දී අපි කියනවා රයිට් දැන් ගේම් ප්ලේ ඩිසයින කෙනෙක් විදිහට ඔයාලට මෙන්න මේ වගේ ඔබ්ජෙක්ටිව් එකක් හම්බුනොත් ඔයා එතකොට මොන වගේ විදිහටද ඒක හිතන්න ඕනේ කියන පොයින්ට් එක තමයි අපි මේකෙදි අරන් දෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරන්නේ
අලුතෙන් ඕගොල්ලොම variables කොහොමද define කරන්න කියන එක අපි ඉගෙන ගන්නවා right අපි කලින් කරේ ඒගොල්ලෝ template එකේ define කරලා තිබ්බ variables ටික හදාගන්න කියන හැබැයි අපිට template එක උනත් අරගෙන template එකෙන් අපි හිතමුකෝ අපිට first person template එක ඇතුලේ වෙනම අලුතෙන් variables define කරලා ඒ දේවල් වෙනස් අමුතු විදියකට චේන්ජ් කරගන්න ඕනේ variables right එතකොට අර මට ඕක දැන් හරියටම මෙහෙම කියන්න බෑ මොකද ඔයාලට කෝස් එකේ යන ගමන් තේරෙයි අයි අපි මේ විදියට අලුතෙන් variables define කරන්නේ තියෙන variables එහෙම නැතුව සහ ඒක අපිට කොහොමද වැදගත් වෙන්නේ කියන එක ගැන එතකොට අන්න ඒ විදියට අපි යාගේ character movement component එක අරගෙන කියන්නේ first person character blueprint එක ඇතුලේ character movement component එක අරගෙන ඊට පස්සේ මේ අපි අර කලින් කතා කරපු setters and getters කියන එක අපි කතා කරන්නේ part 2 වීඩියෝ එකේ. එතකොට අන්න ඒකෙදි setters එක කොහොමද මෙතනදී මේ variables create කරන්න වැඩ කරන්න කියන එක ගැන අපි මේකෙදි කතා කරනවා. ඊට පස්සේ execution code එක කියන්නේ දැන් අපි මුලින්ම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා කොහොමද blueprint එකක් execution වෙන්නේ. එතකොට ඒක execute කරද්දී මොනවා ඒක read කරන්නේ කොහොමද අන්නේ වගේ read කරන්නේ කොහොමද ඉඳලා අපි අර step by step ඔයාට හරියටම වැඩේ ඔලුවට වැටෙන විදිහට හරියටම බ්ලූප්‍රින්ට් කියන කන්සෙප්ට් එක ඔලුවට වැටෙන විදිහට හරියටම කොහොමද කෝඩ් එකක් බ්ලූප්‍රින්ට් වලින් කරගන්නේ කියන එක ඔලුවට වැටෙන විදිහට අපි ඔන්න මුලින්ම පොඩි කෝඩ් එකක් හදාගන්නවා අලුතෙන් වේරියබල්ස් ඩිෆයින් කරලා සහ එක්සිකියුෂන් ග්‍රාෆ් එකක් හදලා ඊට පස්සේ ඔයගොල්ලන්ට කෝඩ්ස් වලට කමෙන්ට් කරන විදිය ඊට පස්සේ ওই වගේ අර බ්ලූප්‍රින්ට් කෝඩින් එකකදී ඔයගොල්ලෝ දැනගෙන සිටිය යුතු බේසික්ස් දේවල් ටික ඔයගොල්ලන්ට මෙතනදී හම්බ වෙනවා ඊට පස්සේ අන්තිමට අපි කතා කරනවා කොහොමද වේරියබල් එඩිටබල් ඉන්ස්ටන්ස් එකක් එක්ක වැඩ කරන්නේ කියලා right ඔන්න ඔය විදිහට තමයි part 4 එකේදී කතා කරන්නේ. එතකොට අපි part 4 එකේදී දැනගන්නවා කොහොමද variables වෙනස් කරන්නේ blueprint එක ඇතුලින් කියන එක. summary එකක් විදිහට ගත්තොත්. අපි part 3 එකේදී කතා කරේ ඒගොල්ලෝ දීලා තියෙන variables කොහොමද පිටින් edit කරන්න කියන එක. ඊට පස්සේ මේකෙදී අපි කතා කරනවා කොහොමද code එක ඇතුලින් අලුතෙන් variables හදලා ඒවා define කරලා ඒවා වෙනස් කරන්න කියන එක ගැන. right. ඊට පස්සේ අපි යනවා part 5 එකට. එතකොට part 5 එකේදී අපි මොනවා ගැනද කතා කරන්නේ? part 5 එකේදී අපි input events ගැන කතා කරනවා. එතකොට එක එක events වර්ග තියෙනවා. එතකොට අපි කලින් කතා කරේ වෙන event වර්ගයක්. එතකොට අපි part 5 එකේදී අපි අලුතෙන් input event එකක් ගැන කතා කරනවා. එතකොට input event කියන system එක ගැන කතා කරද්දී කොහොමද අලුතෙන් variables promote කරන්න කියන එක ගැන කතා කරනවා. ඊට පස්සේ print string කොහොමද debug mode එකේදී පාවිච්චි කරන්නේ. එතකොට debug code එකක් කොහොමද වැඩ කරන්නේ. ওই දේවල් ටික කතා කරනවා. ඒ කියන්නේ debugging කියන එක මොකද්ද කියන එකත් ඕගොල්ලන්ට මේකට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ key bindings කරනකොට මුලින්ම action mapping කියලා එකක් තියෙනවා access mapping කියලා එකක් තියෙනවා. එතකොට මේ දෙක කොහොමද වැදගත් වෙන්නේ? එතකොට අලුතෙන් කොහොමද key binding එකක් හදන්නේ? ඊට පස්සේ ඒ key binding එකත් එක්ක කොහොමද sprinting feature එකක් හදන්නේ? right? එතකොට ඔයගොල්ලෝ දන්නවා first person game එකක් කියනකොට first person node third person game එකක් කියනකොට character එකක දුවන feature එකට අපි කියනවා sprint කරනවා කියලා. එතකොට sprinting feature එක. එතකොට අර කලින් ඉගෙනගත්ත දේවල් එක්ක අපි දැන් variables ඉගෙනගෙන ඊට පස්සේ debugging කරනවා නම් ඒවා ඉගෙනගෙන ඊට පස්සේ sprinting feature එක gameplay designer කෙනෙක්ගේ perspective එකකින් කොහොමද game එක ඇතුළට අපි implement කරන්න කියන එක අපි මේකෙදි ඉගෙන ගන්නවා. ඊට පස්සේ states අපිට check කරන්න පුළුවන්. කියන්නේ අපිට ඇත්තටම game වලදී ඕන වෙන එකක් තමයි මේ conditions කියන්නේ. එතකොට conditions එකට අදාළව states අපි check කරන්න ඕනේ. එතකොට මෙන්න මේ state එකක් කොහොමද check කරන්න කියන එක boolean variables වලින් අපි මේකෙදි කතා කරනවා. ඊට පස්සේ ඒක අපි බලමු ඊළඟ පාර්ට් එකට කොහොමද මැච් වෙන්නේ කියලා. ඊට පස්සේ අපි යනවා 6 වෙනි පාර්ට් එකට. 6 වෙනි එකේදී තියෙනවා විනාඩි 45කට විතර කිට්ටු වෙන වීඩියෝ එකක්. එතකොට මේකෙදී අපි කතා කරනවා කොහොමද ක්‍රවුච් ෆීචර් එක හදන්නේ කියලා. අපි කලින් එකේදී කතා කරා කොහොමද ස්ප්‍රින්ට් එක වැඩ කරන්නේ කියලා. එතකොට ස්ප්‍රින්ට් එකට පස්සේ අපි කතා කරනවා ක්‍රවුච් එක හදන්නේ කොහොමද කියලා. ක්‍රවුච් එකේදී හැබැයි අපිට පොඩි තව වැඩ ටිකක් එකතු වෙනවා ස්ප්‍රින්ට් ෆීචර් එකට වඩා. එතකොට ස්ප්‍රින්ට් එකේ අනුසාරයෙන් තමයි අපි ක්‍රවුච් එක හදන්නේ. අපේ ක්‍රවුච් එකේ තව අමතර වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි ක්‍රවුච් එකේදී අපිට ප්ලේයර් කන්ට්‍රෝල් එකේ කැමරා මූවමන්ට්ස් animations හදන්න වෙනවා. එතකොට කොහොමද මේ වගේ කැමරා මූවමන්ට් එකක් හදන්නේ? එතකොට මේ කැමරා මූවමන්ට් එක animation එකක් විදිහට smooth විදිහට කොහොමද හදන්නේ? timeline එක පාවිච්චි කරලා blueprint code එක ඇතුළේදී. ඊට පස්සේ linear interpolation node එක අපිට කොහොමද values map කරන්න ඕන වෙන්නේ කියන එක ගැන අපි කතා කරනවා. ඒකෙදී අපි exercise එක විතරයි කරන්නේ. අපි ඊළඟට 7 වෙනි video එකේදී detail ලතෝ කතා කරනවා මේ linear interpolation node එක ගැන. මොකද linear interpolation කියන node එක Unreal Engine blueprints වලදී අපිට සෑහෙන විදියට පාවිච්චි වෙන node එකක් නිසා. ඊට පස්සේ ඔගොල්ලෝ දන්නවා ඇති Valorant කියන game එක. එතකොට Valorant කියලා කියන්නේ දැනට තියෙන හොඳ first person shooter game එකක්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ Valorant කියන game එක හදලා තින්නේ Unreal Engine වල අපි මේ පාවිච්චි කරන first person shooter template එක හදලමයි. right? එතකොට අපි මේ game එක තෝරගෙන මේක ඇතුලේදී
ස්ප්‍රින්ට් එකයි ක්‍රවුච් එකයි. දැන් අපි බේසික් කෝඩ් එක හදුවානේ ස්ප්‍රින්ට් එකේ ක්‍රවුච් එකේ. එතකොට මේ ස්ප්‍රින්ට් එකේ ක්‍රවුච් එකේ වෙන අමතර වෙන්න පුළුවන් බග් වෙන්න පුළුවන් අපි හිතන්නේ නැති කන්ඩිෂන්ස් මොනවද කියන එක ගැන අපි ඔබ්සර්ව් කරලා බලලා ඒ දේවල් ටික අපි ඉගෙනගෙන ඒ දේවල් අපි අපේ කෝඩ් එකට ඉම්ප්ලිමන්ට් කරලා බග් ෆ්‍රී විදියට ස්ප්‍රින්ට් එකයි ක්‍රවුච් එකයි ෆීචර්ස් දෙක අපි කම්ප්ලීට් කරනවා මේ වීඩියෝ එකේදී. රයිට්. එතකොට ඔයගොල්ලන් පාර්ට් 6 වෙනකොට ඔයගොල්ලන් බේසිකලි දැනගෙන ඔක්කොම දේවල් වේරියබල් අනම්මනම් ඔය කතා ටික ඔක්කොම දැනගෙන ඊට පස්සේ කොහොමද ඔයගොල්ලන් ෆස්ට් පර්සන් කන්ට්‍රෝල් එකේ ස්ප්‍රින්ට් එකයි ක්‍රවුච් එකයි හරි විදියට කන්ඩිෂන් එක සාධාරණව හදාගන්න කියන එක වෙනකම් ඔයගොල්ලන් පිළිවෙලට ඉගෙනගෙන එන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් ඔයගොල්ලන්ට මේකෙදි බ්ලූ ප්‍රින්ට්ස් කියන එක කලින් දැනන් ඉන්න ඕනේ. Unreal Engine කියන එක මුලින් දැනන් ඉන්න ඕනේ නැහැ. බ්ලූ ප්‍රින්ට්ස් කියන එක දැනන් ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඒ දේවල් ඔක්කොම මේ වීඩියෝ එකේ පාර්ට් 6 වෙනකන් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ පාර්ට් 7 එක මොකද්ද? පාර්ට් 7 එකේදී අපි බලමු චැප්ටර්ස් ටික කොහොමද යන්නේ. මේක විනාඩි 30කට මේකත් පැය භාගයකට විතර ආසන්න වීඩියෝ එකක්. මේකෙදී අපි කතා කරනවා ඉන්ටර්පොලේෂන් කියලා කියන්නේ මොකද්ද? මේක ඇත්තටම පොඩ තියරි පාර්ට් එකක් එක්ක වගේ යන එකක් මුලදී. මොකද අපි ඉන්ටර්පොලේෂන් කියන එක ගැන කතා කරනවා. ඉන්ටර්පොලේෂන් කියලා කියන්නේ ගොඩක් සයන්ස් වලදී පාවිච්චි වෙන කන්සෙප්ට් එකක්. එතකොට මේ ඉන්ටර්පොලේෂන් කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ ලිනියර් ඉන්ටර්පොලේෂන් කියලා කියන්නේ මොකද්ද? එතකොට ලිනියර් ඉන්ටර්පොලේෂන් එක කරන්න අපිට උදව් වෙන ලිනියර් ෆන්ක්ෂන් කියන්නේ මොනවද? ඊට පස්සේ ඒ ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙන ලිනියර් ඉන්ටර්පොලේෂන් කියන නෝඩ් එක බ්ලූ ප්‍රින්ට්ස් වලදී කොහොමද අපි දැනගෙන ඉන්න ඕනේ කියන එකට අදාළ බේසික් ටික ඔයගොල්ලන්ට අන්න ඒ විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ටෙස්ට් කරන්න අපිට ඉවෙන්ට් එක කියන නෝඩ් එක ගැන ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ අපි ඔන්න ඔය ඉගෙනගත්ත දේවල් වලින් ලිනියර් ඉන්ටර්පොලේෂන් නෝඩ් එක හරියටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි එක්ස්පෙරිමන්ට් කරනවා. එතකොට මේ එක්ස්පෙරිමන්ට් කරලා අපි ඊට පස්සේ ලිනියර් ඉන්ටර්පොලේෂන් නෝඩ් එක අපිට බ්ලූ ප්‍රින්ට් සාමාන්‍ය ෆස්ට් පර්සන් කන්ට්‍රෝල් එකේ බ්ලූ ප්‍රින්ට් එක විතරක් නෙමෙයි මැටීරියල් එඩිටර් එකේදී අපිට කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක ගැන අපි ඊළඟට කතා කරනවා. ඊට පස්සේ මේ ලිනියර් ඉන්ටර්පොලේටර් ඉන්ටර්පොලේෂන් කියන නෝඩ් එක ඇතුලේ තියෙන වැදගත්ම එකක් තමයි ඇල්ෆා කියන වැලියු එක. එතකොට මේ ඇල්ෆා කියන වැලියු එක මොන වගේ විදියටද අපිට වෙනස් කරන්න පුළුවන් කියන එක ගැන අපි කතා කරනවා. ඇත්තටම මේක විනාඩි 30කට වඩා යනවා වීඩියෝ එක. රයිට්. ඊට පස්සේ අපිට යනවා විනාඩි 45කට විතර යනවා මේ වීඩියෝ එක. ඊට පස්සේ අපි කතා කරනවා කොහොමද animated materials මෙන්න මේ linear interpolation කියන feature එකත් එක්ක හදන්නේ කියන එක. ඊට පස්සේ ආය alpha value එක summarize කරලා ඊට පස්සේ timeline node එකයි ඊට පස්සේ අර interpolation කියන එක timeline එක ඇතුළේදී අපිට කොහෙටද ඕනේ වෙන්නේ කියන එක අපි කතා කරනවා. කියන්නේ interpolation කියන එක Unreal Engine ඇතුළේ අපි තුන් තැනකදී කතා කරනවා. material edit එක ඇතුළේ, blueprint edit එක ඇතුළේ, ඊට පස්සේ timeline එකේ interpolation වලදී. අන්න ඒ වගේ ඉන්ටර්පොලේෂන් කියන කන්සෙප්ට් එක අපි ඔන්න ඔය හැම තැනදීම කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක ගැන, ඒ කියන්නේ ඒ වගේ එක එක තැන්වලදී ඉන්ටර්පොලේෂන් කියන එක පාවිච්චි වෙන නිසා ඒ හැම තැනදීම කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක ගැන අපි 7 වෙනි වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට 7 වෙනි වීඩියෝ එක අර පාර්ට් 6ට වඩා ඇත්තනම කියොත් ටිකක් සෙපරේට් යන වීඩියෝ එකක්. ඊට පස්සේ අපි ඉතින් මෙන්න මේ වීඩියෝස් 7 එහෙමත් නැත්නම් අපේ ගේම් ප්ලේ ඩිසයිනින් ඉන් Unreal Engine කියන ටියුටෝරියල් සීරීස් එකේ පළවෙනි පාර්ට්ස් 7 ඕගොල්ලන්ට early access version එක විදියට දෙනවා ෆලෝ කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකට තවත් يعني තව වීඩියෝ සීරීස් එකකට තවත් වීඩියෝස් ඇඩ් වෙනවා 7 එහාට. ඉතින් අපි මුලින්ම මේ 7 තමයි අර කිව්වා වගේ ඕගොල්ලන්ට මේ වීඩියෝ එකකින් අපි ඕගොල්ලන්ට දැන් දෙනවා වගේ ඇක්සස් දෙන්න. ඉතින් මේක රුපියල් 1450කට early bird discount එකකට ගන්න පුළුවන් early access එක නිසා. ඊට පස්සේ අපි මේකට තව වීඩියෝ ඇඩ් වෙනකොට, ඒ කියන්නේ part 8 9 එහෙම ඇඩ් වෙනකොට අපි මේකේ ගාන ඕගොල්ලෝ පස්සේ, right, early access version එකකින් පස්සේ ඕගොල්ලෝ ගන්නවනම් අපි මේකේ සමහරට price එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඕගොල්ලෝ දැන් early access time එකේදී එහෙමත් නැත්නම් early bird කෙනෙක් විදියට මේ අපි release කරන වෙලාවේදී course එක ගත්තොත් ඉතුරු updates ටිකත් ඔක්කොම free හම්බෙන විදියට රුපියල් 1450කට මේ course එකම buy කරන්න පුළුවන් මේ gameplay designing in Unreal Engine කියන course එක. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ අපි මේ video description එකේ දාලා තිනවා Google form එකක link එකක්. ඉතින් මේ Google form එකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඉස්සල්ලාම විස්තර ටික fill කරන්න ඕනේ. ඉතින් මම පෙන්නනම් කොහොමද මේක fill කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ link එකට ගියොත් මෙන්න මේ වගේ තමයි ඕගොල්ලන්ට Google Form එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් RAM Studios Masterclass Tutorial Series Registration කියලා අපි Google Form එක create කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගේ email address එක මෙතන දාන්න.
ඊට පස්සේ මේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් චෙක් කරලා දාන්න. එතකොට මේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි අපි ඕගොල්ලන්ව ඊමේල් ඊට පස්සේ ඊමේල් එකෙන් කන්ටැක්ට් කරන්නේ. ඊට පස්සේ ඔයාගේ පළවෙනි නමයි අන්තිම නමයි විදිහට ඔයාගේ නේම් එක ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ WhatsApp අවේලබල් තියෙන මොබයිල් නම්බර් එකක් මේකට ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට කෝස් එක විදිහට දැනට අපේ තියෙන ගේම් ප්ලේ ඩිසයිනින් ඉන් අන්රීල් එන්ජින් එකනේ. එතකොට ඔයාලට සිලෙක්ට් කරන්න තියෙන එක ඔප්ෂන් එකයි මෙතනදී. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනදි මෙතන අපි ප්‍රයිස් එකක් දාලා තිනවා 1450 කියලා early bird offer එක. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ කෝස් එකත් සිලෙක්ට් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට සබ්මිට් කරාට පස්සේ ඕගොල්ලන්ට ඊමේල් එකක් අපි දෙනවා පේමන්ට් ඩීටේල් ටික දාලා. ඊට පස්සේ පේමන්ට් ඩීටේල් එක දාලා ඔයාලට ඒ කියන්නේ ඔන්ලයින් පේ කරන්නත් පුළුවන්, කාඩ් පේමන්ට් එකක් කරන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් බැංක් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්ලයින් පේමන්ට් එකක් කරොත් අපිට ගොඩක් ලේසියි. ඔන්ලයින් පේමන්ට් එක කරපු ගමන් අපිට නොටිෆිකේෂන්ස් ඒ දේවල් ටික ඔක්කොම ටික එනවා ඔය පේමන්ට් එක කරා කියලා. හැබැයි ඔයා කාඩ් පේමන්ට් එකක් කරොත් එහෙම, කාඩ් නෙමෙයි බැංක් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එහෙම ඔයාගේ බැංකුවේ ඒ ට්‍රාන්සැක්ෂන් එක කරපු රිසිට් එකේ කොපි එකක් ඔයාලට ෆොටෝ එකක් විදියට ඒ ඊමේල් එකට දාන්න වෙනවා. ඉතින් මම හිතන්නේ ඊට වඩා ඔයගොල්ලන් කාඩ් පේමන්ට් එකකින් කරන්න පුළුවන් නම් සෑහෙන ලේසි අපි ඒ වෙන ලින්ක් එකට. ඉතින් ඔන්න ඔය විදියට කොහොමත් ඔයාලට දෙවිදියටම පේමන්ට්ස් කරලා මේ කෝස් එක අවේලබල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අදාළ ලින්ක්ස් ටික රෙජිස්ට්‍රේෂන් එකකින් පස්සේ කෝස් එකට අදාළ ලින්ක්ස් ටික ඔයාලට රෙජිස්ට්‍රේෂන් එකකින් පස්සේ හම්බෙනවා පේමන්ට් එක කරාට පස්සේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයාලට මේ සීරීස් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේක continuous course එක. මේක අනිවාර්යෙන් තව content add වෙනවා. අපි දැනට 7ක් විතර කරාට 8 9 10 11 12 සහ එතනින් එහාට, right, එතනින් එහාට මේ course එක තව දිගටම add වෙනවා. ඕගොල්ලන්ට early access එක කාලෙදි ගත්තොත් තියෙන වාසිය තමයි මෙතනින් එහාට දෙන tutorial set එකක් ඕගොල්ලන්ට free of charge හම්බෙනවා. ආය අමතර payment එකක් නැතුව. ඉතින් අපි කවදා early access period එක ඉවර කරයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඔගලන්ට පුළුවන් ගේම් ප්ලේ ඩිසයිනින්, ඒ කියන්නේ බ්ලූ ප්‍රින්ට්ස් ගැනයි, ඊට පස්සේ ඒ වගේ දේවල් ගේම් ප්ලේ ඩිසයිනින් කියන පොයින්ට් එක මොකද්ද කියන එක ගැන ඉගෙන ගන්න මෙන්න මේ සීරීස් එක බයි කරන්න. ඊට පස්සේ අර කිව්වා වගේ ඔගලන්ට සමහර කට්ටියට පුළුවන්, ඒ කියන්නේ සමහර කට්ටියට ඕන වෙනවා මට මේ වීඩියෝ සීරීස් එක ටෙස්ට් කරලා බලන්න ඕනේ ඔයගොල්ලෝ කොහොමද උගන්වන්නේ කියන එක ගැන බලන්න. අපි එහෙනම් 7 වෙනි පාර්ට් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් අපේ YouTube channel එකේ කලින්ම දාලා තියෙනවා ලිනියර් ඉන්ටර්පොලේෂන් කියලා. ඔගලන්ට මේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද කොච්චර ඇඩ්වාන්ස් විදියට අපි දේවල් කතා කරනවද කියන එක ගැන. එතකොට ඔයාලට මේ වීඩියෝ එක හොයාගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට තේරෙයි ලයිට් ලිනියර් ඉන්ටර්පොලේෂන් කියන එක අර විදියට කොහොමද දැන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට සැටිස් නම් ඔයගොල්ලන්ට පුළුවන් කලින් වීඩියෝ සීරීස්, ඒ කියන්නේ කලින් වීඩියෝස් 6ත් එක්ක බලන්න මේ සීරීස් එකේ early access එකට register වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි සෑහෙන excited. මොකද මං හිතනවා මං උනා සෑහෙන time එකක් වැය කරලා මේ මේ tutorial series එක හැදුවා. එතකොට ඒකත් එක්ක ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මොකද අපි Valorant වගේ game එකකුත් අරගෙන ඊට පස්සේ ඒ game එකෙන් අපි දේවල් features test කරලා ඊට පස්සේ කොහොමද දන්නේ අර ඒ වගේ අර ගොඩක් tutorial series එකදී කරන්නේ නැති දේවල් උනත් අපි මේකදී කරලා තියෙනවා. සහ ඉස්සරහට ගේම් ඩිසයිනින් ගැනත් අපි සෑහෙන හැමදේම කව වෙන විදිහට, ඉන්ඩස්ට්‍රි එකේ හැමදේම කව වෙන විදිහට අපි වීඩියෝ සීරීස් අරගෙන එනවා. ඉතින් ඒවටත් ඔයගොල්ලන් රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉස්සරහට. ඉතින් ලංකාවේ තියෙන ඔයගොල්ලන්ට ගේම් ගැන දැනට ඉගෙන ගන්න පුළුවන් එකම තැනනේ, රයිට්? එතකොට අපි ඔයගොල්ලන්ට පුළුවන් උපරිමයට සාධාරණ ඇකිටු කරන්න හොඳ ටියුටෝරියල් සීරීස් අපි අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට එහෙනම් තැන්ක්යූ. ඔයගොල්ලෝ එහෙනම් අපි හිතනවා අපේ පළවෙනියටම දාපු මාස්ටර් ක්ලාස් එකේ পেইඩ් වීඩියෝ සීරීස් එකට ජොයින් වෙයි කියලා. ඉතින් අපි ඉස්සරහට තවත් වීඩියෝස් එක හම්බෙමු. ඕගොල්ලන්ගෙත් කරන වැඩ අනිවාර්යෙන් තියෙනවා නම් ඒක හැම ෂෙයා කරන්න අනිවාර්යෙන්. අපි ඕන වෙලාවක බලන් ඉන්නවා ඒ වැඩ වලට සපෝට් එකක් දෙන්න සහ අපේ ක්ලාස් එක යූස් කරලා ඕගොල්ලෝ හැම ඉගෙන ගන්න එක ගැන ඉගෙන ගන්න දේවල් එහෙම දැක්කම කොහොමත් අපිට සෑහෙන එක්සයිට් වෙන්න පුළුවන්. සහ අපිට ඉස්සරහ ටීම් එකට ජොයින් වෙන්න හරි මොකද එහෙම කරන්න පුළුවන්, රයිට්? ඒ නිසා ඔයගොල්ලෝ දිගටම වැඩ කරන්න. අපි ගේම් ඩෙවලොප්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ කොට දාන එකට ඊළඟ ජෙනරේෂන් එක හදන වැඩේට උදව්වට රැම් ස්ටුඩියෝස් ඉන්නවා. ඉතින් එහෙනම් සුබ දවසක්.